හරි ගොඩක් කට්ටිය අපෙන් ඉල්ලලා තිබිච්ච දෙයක් තමයි මේ සුනිල් හඳුන්නෙත්ති මහත්මයා කරන කතාවකට ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධ කරන කතාවකට පොඩි රියැක්ෂන් එකක් කරන්න කියලා. ඉතින් මේක අද දවසේ වෙනකොට ගොඩක් කට්ටිය මේකට විවේචන මේකට බැනලා තිබුණා. ඉතින් ඒක මම දකින විදිහට මේ ක්‍රිප්ටෝ කරන්සි කියන එක අර කාල් මාක්ස් ලියපු ලාස් කැපිටල් කියන බුක් එකේ අනුසාරයෙන් ඒ සමාජවාදී ලිටරච් එක අනුසාරයෙන් ඉන්ටර්ප්‍රිට් කරන්න යාම තමයි සුනිල් හඳුන්නෙත්ති කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටියට මේක තේරිලා නැහැ. මේක නිකන් අන්ඩර් දෙමළ වගේ. ඒක නිසා ගොඩක් කට්ටිය මේකට බැනලා තියෙනවා. ඒතර මම දකිනවා මේ ප්‍රකාශයේ වැරදි සාගත තැන් ගොඩක්. ඒතර මම උත්සාහ කරන්නේ මේ ඉන්ටර්ප්‍රිටේෂන් එක වැරදි කියන්න නෙමෙයි. මේකට තව තොරතුරු ටිකක් එකතු කරලා මේක ආයි රී ඇනලයිස් කරන්න. හරි තැනකට එන්න. අපි අහමු මුලින්ම වීඩියෝ එක. අලුතෙන් යනවා ක්‍රිප්ටෝ කරන්සි, බයිනන්ස්, බිට්කොයින්ස් කියලා මේ තව මුල්‍ය සංසරණය. ඒකට මිනිස්සුන්ට පෙන්වන්නේ මේ මහන්සියක් නැතුව සල්ලි හොයන්න පුළුවන් විදි. පිරමීඩ් ක්‍රම, ඒක හයිබ්‍රිඩ් කරලා එන ඒවා, ඒක ගොඩක් දේවල් තියෙනවා. දැන් මෙන්න මේ තත්ත්වයන් යටතේ මිනිස්සුන්ගේ මනස ඇතුලේ තමන් හෙට දවසේ යම්කිසි ආදායමක් සොයා ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද? තමන්ගේ ජීවන දැන් මෙතන ඔයාලට පේනවා ඇති මේ ගොඩක් වයසක කට්ටිය ඉන්නේ. එතකොට මෙයාලට මේ ක්‍රිප්ටෝ කරන්සිස් කියන්නේ මොකද්ද ජීවිතයට පාවිච්චි කරන්නේ? අර ඇහෙන ඒවා. දැන් මේක මොනවා හරි සිස්ටම් එකක් යනකොට මුලින්ම ඇහෙන්නේ ඕකේ තියෙන නරක දේවල් ටික විතරයි. එතකොට මේකේ මේ පිරමිඩ් තියෙනවද, අරවා තියෙනවද, මේවා තියෙනවද, මේකේ තියෙන මැජික් එක. ඒ කියන්නේ මේකේ තියෙන බොරුවනේ මුලින්ම ප්‍රොමෝට් වෙන්නේ මිනිසුන්ට. එතකොට අන්නේ එක. ඒ කියන්නේ මේකෙන් මේ දවසින් මෙහෙම කරන්න පුළුවන්, පැයෙන් මෙහෙම කරන්න පුළුවන්, විනාඩි 3න් මෙහෙම කරන්න පුළුවන් කියලා ඔය මිනිසුන් හූරගෙන කන කට්ටි ඉන්නවනේ. එතකොට අන්න ඒ ටික තමයි මිනිසුන්ට මුලින්ම යන්නේ. එතකොට ඒ තොරතුරු අනුව තමයි මේ පුජ්‍යල මේ ප්‍රශ්න අහන්නේ. මේ තරුණ පරපුර නෙමෙයි එතන බලාගෙන ඉන්න ඔක්කොම ඉන්නේ ටිකක් පප්ප වයසේ කට්ටිය. ඉතින් ඒ වගේ කට්ටියට මේක මැජික් තමයි කොහොමත්. එතකොට මේක මං හිතන්නේ තරුණ කෙනෙක් ඔක ඇහුවනම් ඔහොම නෙමෙයි ඔය ප්‍රශ්නේ අහන්නේ. අපි යන්කෝ මාර්ගය ඉහළට ගෙනියන්න මොකද්ද කරන්න ඕනේ කියන එක හිතාගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ තත්ත්වයට අපි උත්තර හොයාගන්න ඕනේ කොහොමද මේ අලුතෙන් ගොඩනගෙන කරන්සි සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් විද්වත් මන්දේ කරනවා නම් අගේ කියලා මම අපේක්ෂා කරනවා. මෙහෙමයි, ඕක ටිකක් න්‍යායාත්මක ප්‍රශ්නයක්. එක පැත්තකින් ප්‍රායෝගිකව පෙන්වුණාට දැන් අපි මෙහෙම තේරුම් ගමුකෝ. බාණ්ඩ තියනවා, මුදල් තියනවා සාමාන්‍ය සමාජයේ. මුදල් කියන්නේ බාණ්ඩයක් නෙමෙයි. අන්න එතනම තියෙනවා පොඩි ගැටලුවක්. එතකොට ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ සාමාන්‍ය සාම්ප්‍රදායික මුදල් නෙමෙයි. ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ ප්‍රෝග්‍රෑමබල් මනි. හරි, එතකොට මේ ප්‍රෝග්‍රෑමබල් මනි ඇතුලේ ප්‍රෝග්‍රෑම් එකට එම්බෙඩ් කරලා ප්‍රොඩක්ට්ස් තියෙන්න පුළුවන්. හරිද? මම මේ කියන එක තේරෙන්නේ මේක පාවිච්චි කරන කට්ටියට විතරයි. ඒතර මේ ප්‍රෝග්‍රෑම් එකට එම්බෙඩ් කරලා යම් කිසි ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විසස් තියෙන්න පුළුවන්. ඩිසෙන්ට්‍රලයිස්ඩ් එක්ස්චේන්ජස් තියෙන්න පුළුවන්. සමහරවිට අපි කියමු රටවල ඔප්පු යම් කිසි සිස්ටම් එකක් ඇතුළේ රෙජිස්ටර් කරලා ඒක මේ ක්‍රිප්ටෝ කරන්සිස් එක්ක ලින්ක් කරලා තියෙන්න පුළුවන්. මේක ප්‍රෝග්‍රෑමබල් මනි. මේක නිකම්ම මේ සල්ලි මේ ඉන්ටර්නෙට් එකේ තියෙන සල්ලි කියලා මේක ගන්නවා නම් ඒක එතනින්ම වැරදි. මොකද මීට වඩා එන ලොකු ගැඹුරු සංකල්පයක් ක්‍රිප්ටෝ කරන්සිස් කියන්නේ. මොකද මුදල් තිබුණාට වැඩක් නැහැ බාණ්ඩ නැත්තම්. අපි ඉගෙනලා තියෙනවා මුදල් කියලා කියන්නේ මොහොමාරු මාධ්‍යයක්. එතන මොන වර්ගයක හරි ක්‍රිප්ටෝ කරන්සි එක ප්‍රෝග්‍රෑම් කරන ප්‍රෝග්‍රෑමර් සමහර විට බාණ්ඩේ හා සේවාවත් ඒ එක්කම ප්‍රෝග්‍රෑම් කරලා අරකට එක්ක ලින්ක් කරලා දෙනවා. ඒතර මේක කරන්සි එකක් කියන්නත් බෑ, කොමොඩිටි එකක් කියන්නත් බෑ. දැන් සමහර කට්ටිය ඉන්නවනේ ඔය විනිමය පනතේ ක්‍රිප්ටෝ කරන්සිස් තහනම් කතන්දරයක් කියන කට්ටිය. බැරි වෙලාවත් ලංකාවේ නඩු තීන්දුවක් දුන්නොත් ක්‍රිප්ටෝ කරන්සිස් තහනම් කියලා, දැන් ෆොරෙක්ස් නේ තහනම්, ක්‍රිප්ටෝ කරන්සිස් නඩු තීන්දුවක් දුන්නොත් එහෙම ක්‍රිප්ටෝ කරන්සිස් තහනම් කියලා ඒක මහා ආන්දෝලනාත්මක කේස් එකක් වෙනවා. මොකද දන්නවද, ක්‍රිප්ටෝ කරන්සිස් එක පැත්තකින් කොමොඩිටි එකක්. එතකොට සමහරට රුපියල් කොමොඩිටිස් වලට කන්වර්ට් කිරීමේ ප්‍රශ්නයක් එන්න පුළුවන් ක්‍රිප්ටෝ කරන්සිස් වලට විරුද්ධව නඩු තීන්දුවක් දුන්නොත් එහෙම. එතකොට ඒක වෙන ආන්දෝලනාත්මක එකක් වෙනවා. මොකද ඒක ඇතුලේ තව නීති රාශියක් එක්ක තව ලංකාවේ පවතින සාමාන්‍ය ජන ජීවිතයත් එක්ක බැඳිච්ච ගොඩාක් කරුණු කාරණා එක්ක ඒ නඩු තීන්දුව එහෙම වුණොත් සම්බන්ධ වෙනවා. ඉතින් අපි යම් එක කාලෙක රත්තරන් තිබුණා, සිප්පිකටු තිබුණා, මොන මොන හරි වර්ග මුදල් කියලා අපි තෝරගෙන පාවිච්චි කරාට ඒ මුදලේ පදනම තමයි බාණ්ඩ නිෂ්පාදනය. ඒක අපි න්‍යායාත්මක තේරුම් ගන්න වටිනාකම් නිපදවීම කියන. ඒතර වටිනාකම් නිපදවන පස්සේ වටිනාකම් ඇතුළේ පැරණි සංකල්ප උඩ ඉඳලා අලුත් නවීන සංකල්ප පැරණි සංකල්ප වලින් විශ්ලේෂණය කරන්න අමාරුයි. දැන් උදාහරණයක් විදිහට වට කොරහක් පොල් කට්ටකින් වහන්න බෑනේ.
අන්න ඒ වගේ දේවල් අපි උත්සාහ නොකර ඉන්න ඕනි. කියන්නේ අපි කියන විදිහට ශ්‍රමශක්තිය. ශ්‍රමශක්තියේ වටිනාකම තමයි අපි මේ ගණන් කරලා එහෙට මෙහෙට දාලා බාණ්ඩයකට අතුම් කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි කියනවා ධනපති පන්තිය ධනපති ක්‍රමයේ ඇතුලේ ශ්‍රමශක්තියේ වටිනාකම ගෙවන්නේ නැහැ. කිසිසේත් නැහැ. ධනපතියෙක් තමන්ගේ ව්‍යාපාර සිස්ටම් එක නිර්මාණය කරනකොට සාමාන්‍ය අපි කියමු විද්‍යාඥයෙක් එයාගේ මැෂින් එක හදනකොට වගේ ඉංජිනේරුවෙක් තමන්ගේ මැෂින් එක හදනකොට අලුත් මේක කරනකොට එතකොට තේරෙනවා හරි එක ප්‍රොඩක්ට් එක නම් පැයට කරන්න පුළුවන් ඉංජිනේරුවා එයාගේ ශ්‍රම ශක්තියෙන් හදන මැෂින් එකක් 100ක් හදන්න පුළුවන් එහෙනම් ඒ 99 අයිති ඉංජිනේරුවට ඒ වගේම තමයි ධනපතියෙක් තමන්ගේ ධනපති ව්‍යාපාර සිස්ටම් එක නිර්මාණය කරන ඔහුගේ ශ්‍රම ශක්තිය ඒකට දායක කරලා තියෙනවා ධනපතියා. ඒතර ඔහුට ඒකෙන් විශාල ප්‍රමාණයක් ලැබිය යුතුයි. ඒක ලැබෙන්නේ නැත්නම් එහෙම එතන ඊටමත් අකාර්යක්ෂමතාවයක් නිර්මාණය වෙනවා. ඒ අකාර්යක්ෂමතාව ඇතුලේ කවදාවත් මිනිස්සෙක් ඒ වගේ සිස්ටම් එකක් නිර්මාණය කරන්න පෙළඹෙන්නේ නැහැ. අර ඒකත් විද්‍යාඥෙක් මැෂින් එකක් නිර්මාණය කරනවා. එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් යම් කිසි දෙයක් නිර්මාණය කරනවා. ඒ එහෙම නැත්නම් කලාකාරයෙක් යම් කිසි දෙයක් ඒහා සමානයි. ව්‍යාපාරික සිස්ටම් එකක් නිර්මාණය කරන්න ධනපතියෙක් තමන්ගේ ශ්‍රම ශක්තිය යූස් කරලා දිනවා. ඒක සුනිල් හඳුන්නේති අමතක කරලා හිතනවා හරි ව්‍යාපාරයක් කියන්නේ වැඩ කරන සේවකයෝ ගිහිල්ලා මහාන මැෂින් හදන කෙනා කරන එක විතරයි. හැබැයි අර ධනපතියා ඒක මෙහෙවන ඒ සිස්ටම් එක හදපු එක මොවුන් ඉග්නෝ කරලා තියෙනවා. එතකොට මේ තර්කයේ තියෙන ලොකු දෝෂයක්. හැබැයි ඒගොල්ලෝ ඒක ගෙවන්න නැතුව සූරාගෙන කනවා. සූරාගෙන කන ගමන් වැඩ දිනයකදී සූරාගෙන කනවා බාණ්ඩය. දැන් බැරි වෙලාවත් අපි කියමු හරි එහෙනම් ධනපතියෝ ඉන්න බෑ මේ සිස්ටම් අපි කරමු කියලා ගත්තොත් එහෙම එහෙනම් අර ධනපතියා ඔහු යූස් කරපු බුද්ධි ශක්තිය ව්‍යාපාරයට යූස් කරපු බුද්ධි ශක්තිය සූරා කෑව වෙනවා සමහරට කම්මැලි මිනිසු ටික. හරි එතනත් සූරා කෑම එහෙම බැලුවොත් එහෙම. එහෙනම් ධනපතියෙක් තමන්ගේ සිස්ටම් එක නිර්මාණය කරාට ඔහු අනිවාර්යයෙන්ම ශ්‍රම ශක්තිය භාවිත කරනවා. එහෙනම් ඔහුගේ ශ්‍රම ශක්තිය සූරා කන්නත් බෑ අනිත් පැත්තට. ශ්‍රම ශක්තිය නම් පල්ලෙහාම ඉන්න සේවකයාගේ ශ්‍රම ශක්තියත් ශ්‍රම ශක්තිය ධනපතියාගේ ශ්‍රම ශක්තියත් ශ්‍රම ශක්තිය. ඉතින් මේවා ෂෙයා කරන්න මේවා මේ අදහස් ගැටෙන්න ඕනේ ගැටිලා මේ වගේ හරි අදහස් දිනන්න ඕනේ. ඒක නිසා මේවා ෂෙයා කරන්න මේ මේ කට්ටියට පේන්න. ඒකනේ සූරගෙන කනවා ශ්‍රමිකයාගෙන සූරගෙන කනවා ඒ කාල අවසානයේ ඒකට දකුණු කරන මිල. මේ මිල තමයි ඊට පස්සේ අපි මේ ලාභය කියලා දාලා තව එහාට ගිහිල්ලා මේක වර්ධනය කරගෙන සාකච්ඡා කරන්නේ. හැබැයි ඔක්කොම ලාභය කියලා කියන්නේ ධනපතියා ඔහු ලබා දීපු ශ්‍රම ශක්තිය. නැත්තම් මොකද්ද? විද්‍යාඥයෙක් තමන්ගේ මැෂින් එක හදලා අපි කියමු එක ප්‍රොඩක්ට් එකක් නම් පැයට හදන්න පුළුවන්. තව ඒකින් වැඩි වෙනවා නම් 100ක් හදන්න පුළුවන් පැයකට. එහෙනම් ඒ 99 අයිති ඒ විද්‍යාඥයාට. ඔහුගේ ශ්‍රම ශක්තිය. ඒ වගේ තමයි ධනපතියාගේ ලාභය කියන්නේ ඔහුගේ ශ්‍රම ශක්තිය. වෙන මොකද්ද? තුල් කරන්න තියෙන්නේ බාණ්ඩයක වටිනාකම ශ්‍රම. ඔහු ඒ මෙහෙවීම් ක්‍රියාවලිය ඇතුළත ඔහු එහෙම ව්‍යාපාරික සිස්ටම් එකක් හැදීම ඇතුලේ තියෙන සිස්ටම් එක හදන ශ්‍රම ශක්තියක ඇතුලේ තියෙන්නේ ශක්තිය ශ්‍රමයේ හැටියට තියනවනේ විතරයි. එතකොට දැන් වෙලා තියෙන අරමුණේ තමයි මේ අර මේ ක්‍රමයේ සූරගෙන ගෑම තීව්‍ර කරනකොට තාක්ෂණයේ විසින් ඒ ශ්‍රම නෑ කිසිසේත් නෑ තාක්ෂණයේ විසින් සූරගෙන කන එක අඩු කරලා තියෙන්නේ. දැන් උදාහරණයක් ඉදිරි බලන්න තාක්ෂණයේ ඇතුලේ දැන් බලන්න සමහර වෙලාවට දැන් මේ අපි මේ පන්ති කරනවා. අපි පන්ති 2500ක් කරලා තියෙනවා. ක්‍රිප්ටෝ කරන්සි එතනින් ගියාම මේ බ්ලොක්චේන් ටෙක්නොලොජි ස්ටොක් මාකට් සම්බන්ධයෙන් ගොඩක් මිනිස්සු අපෙන් ඉගෙනගෙන තියෙනවා. එතකොට යුනිවර්සිටි එකකට මේක කරන්න ගියා නම් කොච්චර ඕනේද? එතකොට අපේ ලෙක්චරර්ස්ලාට අපි ගෙවන්නේ යම් කිසි පර්සන්ටේජ් එකක්. ෆික්ස් සැලරි එකක් නෙමෙයි. එතකොට ව්‍යාපාර තියෙනවා ශ්‍රම ශක්තිය ඔය කියන විදිහටවත්. එහෙම කිසිම සූරා කෑමකට ලක් නොකරන. ඇයි? අපි ගෙවන්නේ ලාභයෙන් පර්සන්ටේජ් එකක්. හරි අපි ගෙවන්නේ කමිෂන් එකක්. එතකොට සමහර වෙලාවට මේ ව්‍යාපාරයක් කරනකොට ඒකෙන් පර්සන්ටේජ් වශයෙන් ගෙවන්න සිස්ටම් එකක් හදලා තියෙනවා අපි තාක්ෂණයේ හරහා තාක්ෂණයේ භාවිතා කරලා. එතකොට තාක්ෂණයේ භාවිතා කරාම මේ සූරා කෑම අඩු වෙනවා. සමහරවිට දැන් උදාහරණයක් ඉදිරි හිතන්න අපි මේ කතා කරන එක. හරි මේක 1000 ගණනක් මිනිස්සු දකිනවා. හරි එතකොට මගේ තියෙන ශ්‍රම ශක්තිය මම ලෙවරේජ් කරලා තිනවා තාක්ෂණය ඇතුලේ. එතකොට මට කවුරු හරි කියන්න පුළුවන්ද ඔයා ශ්‍රමය මේ සූරා කරනවා දැන් ඔයා යුනිවර්සිටි එකක ඉන්න ඒ ප්‍රමාණයට අපි උගන්වලා තිනවා. දැන් අපි කියමු දැන් අපි 30000 40000 බලනවනේ ලක්ෂ ගණන් බලපුවත් තිනවා. එතකොට අපි යුනිවර්සිටි එකකට වඩා උගන්වලා තිනවා තාක්ෂණය ලෙවරේජ් කරලා. එතකොට මෙතන මගේ ශ්‍රම ශක්තිය සූරාගෙන කහලා නැහැ කවුරුවත්. ඒක තව ලෙවරේජ් වෙලා තාක්ෂණය ඇතුලේ වඩිනාගම් එකතු කරන එකතු කරන කියන අපි කියන එකට කැටිකල ශ්‍රමය.
ඒක එකතු කර ගන්නවා. එකතු කර ගත්තට පස්සේ මේක පේන්නේ නැහැ කොතනද තියෙන්නේ කියලා. අන්න ඊට පස්සේ තමයි ආ දැන් වෙන බුද්ධිමය ශ්‍රමය ප්‍රාග්ධනය හරියට තියෙනවා. අරම කියන විවිධ තර්ක දෙන්න කොහොම කළත් ලෝක ස්වභාවයේ තියෙන දෙකයි. ස්වභාව ධර්මයේ මිනිස්සු. මම මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ එතකොට දැන් වෙලා තියෙන දේ තමයි මුදලේ වටිනාකම අඩු වෙන තැන්වලදී. ඒ වෙන්නේ මොකද්ද? මුදලේ වටිනාකම කියලා කියන්නේ මේ මුදලට තියෙන ඉල්ලුම නෙමෙයි අර ශ්‍රමයේ වටිනාකම මන්නේ මේක කිය රටින් රටම වෙනස් කරගන්න. ඒගොල්ලෝ භාවිතා කරන ඊළඟට දෙයක් අලුත් උපකරණ. දැන් ඒව නිකන් මැජික් වගේ පේනවා. දැන් ඔබට මතකයි එක කාලේ තාම පිරමිඩ් කියලා. නේ? එතකොට වෙනනවා ඔයා 100ක් දැම්මොත් ඔයාට 250ක් හොයා ගන්න පුළුවන්. මේක සාධාරණයි. මේ කතාව අපි පිළිගන්නවා. භාණ්ඩයක් හෝ සේවාවක පාරිභෝගික සැටිස්ෆැක්ෂන් එකක් නැතුව යම් කිසි දෙයක් මේ කරනවා නම් ඒක අපිට පිළිගන්න පුළුවන්. එතන එයාට කියනවා ඔයා මේක හැබැයි තව 5 දිනක් එකතු කරගන්න. ඒ 5 දිනක් එකතු කරා කියන්නේ මොකක්ද දන්නවද? තව ශ්‍රම වටිනාකම් පහක් එකතු කරන්න කියලා මේ කියන්නේ. ඒතකොට භාණ්ඩ භාණ්ඩ හුවමාරු කරලා කරපු ක්‍රියාවලිය يعني භාණ්ඩ හුවමාරු කරන්නේ මුදල පාවිච්චි කරලා දැන් වෙන මේක ක්‍රිප්ටෝ කරන්සි කියන එක මේ ක්‍රිප්ටෝ කරන්සි පොන්සි ස්කීම්ස් වලට ලඝු කරන්න බෑ මේකේ සෑහෙන අවුට්පුට්ස් ලියනවා දැන් අපි සමහර පහුගිය වීඩියෝස් වල කරලා තියෙනවා මේකෙන් තනි කර ඒ කියන්නේ මේ ඔප්පු මේන්ටේන් කරන සිස්ටම් සමහරට ටෙලිකමියුනිකේෂන් පවා හරි රීප්ලේස් කරන්න පුළුවන් හරිද ඒතර ඒ වගේ ටෙක්නොලොජි එකක් මුළු ලංකාවේ තියෙන ලෝකේ තියෙන ඉන්ෂුරන්ස් බැංකින් සිස්ටම් ඒතර මේ කියන ව්‍යාපාර සියලුම ව්‍යාපාර හරි බෙටින් ගැම්බ්ලින් ඕනම ව්‍යාපාරයක් මේකෙන් පුළුවන් රීප්ලේස් කරන්න. ඒ වගේ ටෙක්නොලොජි එකක්. මේක මේ ක්‍රිප්ටෝ කරන්සි පොන්සි ස්කීම්ස් වලට විතරක් ඇයි ලඝු කරන්නේ? මේකට මුදල්ම එහෙම ලඝු කරන්නේ මේක ගැන තියෙන දැනුම අඩු නිසා. අතුලෙන් මේක පාවිච්චි කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒකට අලුත් මුදලක් ඕන. අලුත් නමක් ඕන. අනිත් කොටමයි ජාත්‍යන්තර වශයෙන් අන්තර්ජාලය පාවිච්චි කළා. ක්‍රිප්ටෝ කරන්සි ආවේ මේ දූෂිත බැංකු එහෙම නැතුව මේක අපරාධ කරන්න ආපු එකක් නෙවෙයි දූෂිත බැංකු සිස්ටම් එකට ඇටැක් කරන්න ආවේ දූෂිත රජයන්ට ඇටැක් කරන්න ආවේ රජෙන් තමන්ට කැමැති විදිහට සල්ලි ප්‍රින්ට් කරලා ඒ මුදල් කියන එක අපෙන් හූර කනකොට ඒ කියන්නේ දැන් මිනිස්සුගේ කෝටියක ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා නම් ඒතර 100%ක් මේ මුදල් ප්‍රින්ට් කරලා ඉවර වෙලා ඊට පස්සේ මේකේ වටිනාකම ඊළඟ අවුරුද්දේ භාගයට අඩු වෙනකොට මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැහැ මුදල් තියෙන මිනිස්සුන්ට ඒකට ඔප්ෂන් එකක් විදිහට මිනිස්සු විසින්ම කන්ට්‍රෝල් කරන සිස්ටම් එක බිට්කොයින් කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ. එතකොට අන්නේ දූෂිත බැංකින් සිස්ටම් එකට දූෂිත රජයන්ට විරුද්ධව තියෙන නිතර නියම ප්‍රජාතන්ත්‍රවාදී සිස්ටම් එක තමයි ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ. ඒතකොට මේක ලඝු කරන්න එපා අර වගේ පටු තැනකට. සංකල්ප කිහිපය. ඒ සංකල්ප ගෙනාවත් අවසානෙ මොකක්ද කියන්නේ? නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ ශ්‍රමය වගුරුවන්නේ නැත්නම් ශ්‍රමිකයා බාණ්ඩ නිපදවෙන්නේ නැහැ. අපිට පුළුවන් මැෂින්ස් වලින් භාණ්ඩ නිෂ්පාදනය කරන්න. හරි මැෂින්ස් වලටත් පුළුවන් මැෂින්ස් හදන්න. හරි ඒතර මැෂින් හදන්න ඔෆ් කෝස් මිනිස්සු ඕනේ. නමුත් මේ ශ්‍රමයම අවශ්‍ය නැහැ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න. මැෂින්ස් වලට පුළුවන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න. මැෂින්ස් වලට පුළුවන් මැෂින් හදන්න. දැන් ලෝකෙ කියන්නේ මේ කෘත්‍රිම බුද්ධිය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තියෙන යුගයක් මේක. ඒ ශ්‍රම ශක්තියෙන් විතරක් ඒ මේ 1800 ගණන් වල ඒවා මේ කියන්නේ. හරි 1800 ගණන් වලට නම් මේවා හරි. ඒතර මේ ශ්‍රම ශක්තිය විතරයි ඒ කාලේ තිබ්බේ. දැන් තියෙනවා තාක්ෂණය. හරි තාක්ෂණයට පුළුවන් අලුත් තාක්ෂණ නිර්මාණය කරන්න. ව්‍යවසායකෙක්ට පුළුවන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකක් හදලා කිසිම ශ්‍රමිකයෙක් පාවිච්චි කරන්නේ නැතුව ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකක් හදලා පුළුවන් ඒකෙන් පුළුවන් තව එක නිර්මාණය කරන්න. හරි එතකොට ශ්‍රමයේ සූරාකෑමක් වෙන්නේ නැහැ. එහෙම ව්‍යවසාය ඕනතරම් තියෙනවා. දැන් අපේ අපි කරන එකත් ඒ වගේ එකක්. අපි කාගේවත් ශ්‍රමයේ සූරා කාලා නැහැ. හරි කාවත් මේ අටපහ තියාගෙන මේ එහෙම කරලා නැහැ. සාධාරණව efforts ඒ කියන්නේ ශ්‍රම ශක්තියට සාධාරණ වටිනාකම් කියවලා තිනවා අපි. ඒ කියන්නේ lecturers නම් percentage wise. හරි ලාභ වැඩි වුණොත් වැඩියෙන් අඩු වුණොත් අඩුවෙන්. ඉතින් එහෙම සාධාරණව ව්‍යාපාර කරලා ප්‍රාග්ධනය ගොඩනගන්න පුළුවන්. මේ මොකද්ද කියන්නේ? ප්‍රාග්ධනය ගොඩනගන හැමෝම හොරු නෙමෙයි. ප්‍රාග්ධනය කියලා කියන්නේ ස්ථාවර කොටසක් දිනවා. විචාල්‍ය කොටසක් දිනවා. මේ ස්ථාවර කොස අපිට පිළිගන්න පුළුවන් අර garment factory වල අටපහ වැඩ තියාගෙන හොරට OT දාලා එතකොට OT වලින් මිනිස්සු හොරට තියාගෙන රෑ 11 12 වෙනකම් වැඩ කරවලා උන්ට ජීවිතයක් නැති කරලා 55 65 විතර වෙනකම් අන්න සූරාකෑම. ඔයත් එක්ක අපි එකඟයි. හැබැයි හැම ව්‍යාපාරයක්ම එහෙම නැහැ. හැම ප්‍රාග්ධනයක්ම එහෙම නැහැ.
orang lagi ada mukadde, yang terlalu kia. Tapi yang terlalu pergi ada mukadde. Sebab ada orang media, berarti nak apa? Ministrum ya, bawa bicara, bina skala dia. Yang terhadap ada banyak ministrum itu. Itu pasti. Now again, yang terhadap ada pulang artificial intelligence soli. Eka, nama tu, yuda mana? Semasa sura kena kena, ada nara bicara ni kotor. Variation, variable kotor. Sumi kau itu. Sumi kau nanti, karman salah tu nampai apa? Taksir upah mau diurut kat kelak mana? Semua ini taksir itu kehendak nanti. Anne itu nak ikut tu kerana kotor sama kat deh. Tapi mereka lagu kerana, ekennya dah ngapik kau mus ramik kau nanti eva nanti yang nampuluang. Hebei, adu kerana nampuluang ni. Dahada kini kau apitu na ikat adu kerana nampuluang ni. Itu kau apitu me yam kisi deh ak zero novicek. E tarke upah kerana mereka akni me. Hari, yang kisah dia ag bintu ada madu no macam ni, ikan siapa anu nama yang kadu elah, nang adu elah. Hari taksi ni apa aje jikal lah, dia apikin mu wahana dah hak khadan na pulu, na dahwa sekitar factory kita, apikin mu seramik itu dahaya ada lah, kalingi aana seramik itu laksya, ini adu elah. Hari, seramik itu adu elah. Hari, itu kita, ikan adu elah, ikan bintu ente onne. Hari, ikan adu elah, ikan bintu no ene ikan tarke opukerakan apa aje jikal na deh. Ini nisbah dalam kerja beli tiada channel tu, mana mungkin ada pelan no? Arah sura kerja ni macam yang antaranya, oba kena cari tu, begitu nama. Oga thamai mewida. Eka tu le minisu, thaman ki wati naya, thaman jiwat ten, thaman ki darbot ten ke jiwat ten, thaman bhunwen, thaman takhan, adhyapan laban, winodwen, na wakar busami, betul ke no? Ekin kotasa thaman bukti ini tu, yudo ano arah magic kikat. Yudo arah barang ini no, mama nikah ni dah hal diambi. Hambe no tikat dene kuda. Ir tikat dene kuda hambe ni beri dene gay. Swamiya suruh gana kaya. Awas ni ada dene kuda. Swami ke? Wag. Beri cara gana kerja beri muda mai. Ini cryptocurrency ponzi scheme ni agaknya ni tani kerama kata agaran. Ni overall cryptocurrency ni agaknya ni mei mei kata agaran. Computer ni kalau tih. Computer ni agaknya tuwe jahat gini kam. Ekat Swami wisata pale ya. Nih, datang Swami beri guru tu computer kalau tih. Semua tahap wisata paling. Jadi mana mihem mih mih bidang hari ini kaya beli ya, dusta gitu ya, mih goli ya kerana ya, arah net makadar global value chain, global value chain kaya makadar. Tapi itu nak kaya na mih dana bidang hari ini mah dusta gitu ya, tapi mana malu. Dana pati kerana ya, ada tiapih ab mangmu kerana honda uttre ya dina iveran kaya ngahangin na. Anitte ka apa cryptocurrency, itu ringgi ha mas stock market, dropshipping classes sur sambandin kaya mati katiya. Bindu ay hatai hatai haras iya tulis pay hai dasa supaya WhatsApp angkete turut-turu ilalawal turut-turu labagan pulang apa website tegarat gimbalan, apa balamu me dana pati kerana dusta vidhi hata de me prakdani bidhiyan nikil mak huda me megar de nang huda nirwacanya. Global value chain, supply chain, oye di mars kiyabu, ikda sarasi agan mula kiyabu, samajwadi kama. Mana kata? Yang gua samajwadi kira nama dah agan, apa ni dikat? Kek kek boru nanda. Mekrame mesti naruh budaya wahagan, apa aja tu? Globalisation kian muka tu. Apa kian muka tu? Apa dekai berasa muka tu? Surah kian mentor. Global value change ni kerana apa kian mesti? Loke ini nani ku kata walala inna minisut dekai kau lewati kerana apa kian mesti? Sial loke pasin, kamkaru ni kerana kian ni global value change tu mai. Dekai kita tak cene bahagian kerana tu mai crypto kira kian ni. Tiapie aku surah kian netang, loke minisut pada kini ni. Sarlo lagi buat tu agama kata surah kaya mahosi kerana tena. Loke minisu badagi ni nek hammeli kama hinda. Nishpadane akuin nanti hinda. Hebat tu me bidhi noyan hinda ni me mangi ka pahedili keran nang. Samanat matawe bhiwe, samanat matawe bhi kerana tena. Samaje silu jana tawe tena. Kaya mata tarang awar. Ibe manishpadane kalah ki. Hari. Dem metana. Sarlo lagi buat tu kaya. Hinda oye punji punji bija aloring. Metina. Dusta dhanavadaya arun medana kiyana dusta dhanavadaya kiyala hari dan me samajavadaya kiyala me gulu promote karanne mokadda hari samajavadayada samajavadaya kiyala promote karanne me aandu tarang okkoma karumu wage ekak ne koi welawakat me aandwe sevakiyo gedera yawumu kiyalawat ehema unakat kiyanne ne meka kochchara akarayas samunwat aandu tarang karumu wage ekak kiyanne hari etukota me aandu kiyanne mokadda aandu kiyanne tawat company ekak vitarai violence walata ekenne mata single wacana inne violence walata balaya tiyena harida ekenne neethyanukoola balayak tiyena violence walata aanduwata ehema tiyena business ekak aanduwa kiyanne haba eke tiyena visheshatwaya thamai eka thamai loke tiyena akaryakshama business ekak aanduwa kiyanne hari den
capitalist කියන කේම නැත්නම් විවසායකෙක් තමන්ගේ ප්‍රාග්ධනීය නිර්මාණය කරලා යම් කිසි කාලයක් ඕක කරගෙන ගියාට පස්සේ ඔහු එනවා ස්ටේජ් එකකට තමන්ගේ පුජ්‍යලික පරිහරණය නෙමෙයි එතනින් එහාට කරන්නේ. අපි කොච්චර හම්බ කරත් දැන් හිතන්න මගේ ආදායම මිලියන 8යි මාසෙකට. එතන මට මිලියන 8ක් තිබ්බත් මම කන්නේ කෑම වේල් 3යි. මම නිදාගන්නේ එක කාමරයක එක ඇඳක මට ඇඳන් 100ක එකපාර නිදාගන්න බෑ. මට දවසකට කෑම වේල් 1000ක් කන්න බෑ. එහෙනම් යම් කිසි ස්ටේජ් එකකින් පස්සේ මම ඕනනම් මාසෙකට යම් කිසි මුදලක් වියදම් කරයි. හැබැයි ඒ එන හැම මුදලක්ම වියදම් කරන්න බෑ. එහෙනම් එතනින් එහාට විවසායකයෙක් අපි කිමු ධම්මික පෙරේරාට වුණත් කෑම වේල් 3කට වඩා කන්න බෑ දවසකට. හරි? ධම්මික පෙරේරා වුණත් එතනින් එහාට කරන්නේ ප්‍රාග්ධනය බෙදා හරින එක. එහෙම නැතුව ධම්මික පෙරේරා බිලියන ගාණක් මාසෙට හම්බ කරා කියලා ඒ මිනිහා ඒ ඔක්කොම කන්නේ කරගෙන බඩේ නෑ ධම්මික පෙරේරාගේ. ඒක නිකන් දැන් මේගොල්ලෝ කතා කරන්නේ මේ ධනපතියාගේ බඩේ දිනන වගේ ඔක්කොම. එහෙම නෑ. හරිද? ධනපතියාගේ බඩට දාගන්නේ නෑ ඔය හම්බ කරන ඔක්කොම. ඒ හම්බ කරන ඔක්කොම කරන්නේ අලුත් ව්‍යාපාර ගොඩනගන්න. ප්‍රාග්ධනය සූක්ෂම සහ කාර්යක්ෂම බෙදා හරින්න. එතකොට ආණ්ඩුවෙන් කරන්නේ ප්‍රාග්ධනය බෙදා හරින එක. හරි? එතකොට මේ ප්‍රාග්ධනය බෙදා හරිනකොට අලුතින් අලුතින් රැකියාවස්ථා බිහි වෙනවා. අලුතින් එතකොට තව තව නිෂ්පාදන වැඩි වෙනවා මිනිසුන්ගේ බඩගින්න අඩු වෙනවා එතන ආණ්ඩුවෙන් කරන්නේ ප්‍රාග්ධනය බෙදා හරින එක ව්‍යවසායකයෙක් කරන්නේ යම් කිසි අවස්ථාවකින් පස්සේ අපි කියමු මිනිස්සෙක් මාසිකව ලක්ෂ දෙකක් වියදම් කරා කියලා එතනින් පස්සේ ඒ මිනිස්සයාට අපි කියමු සමහර මිනිස්සු ඇති හැබැයි එහෙම හිතන මිනිස්සුන්ට කෝටිපතියෝ වෙන්නත් බෑ හරි මිලියන ගණන් එහෙම වියදම් කරන්න හිතාගෙන එහෙම එහෙම නෙමෙයි ඩ්‍රීම් එකටනේ ව්‍යවසායකයෙක් කරන්නේ කැපිටලිස්ට් කෙනෙක් ඩ්‍රීම් එකට කරන්නේ හරි තමන්ට ඩ්‍රීම් එකක් තියන ඩ්‍රීම් එකට. එතකොට යම් කිසි අපි කිමු ලක්ෂ දෙකක් හරි තුනක් හරි යම් කිසි මුදලකින් පස්සේ මිලියන 100ම අපිට කන්න බෑ. හරි? එතකොට අපි කරන්නේ ප්‍රාග්ධනය කාර්යක්ෂම බෙදා හරින එක. එතකොට මෙතන ඉන්නවා ව්‍යවසායකයා, මෙතන ඉන්නවා ධනපතියා. ඔහු ප්‍රාග්ධනය කාර්යක්ෂම බෙදා හරිනවා. මෙතන ඉන්නවා ආණ්ඩුව. ආණ්ඩුව කියන්නේ ලෝකෙ තියෙන අකාර්යක්ෂම බිස්නස් එක. එතකොට වයලන්ස් වලට අයිතියක් තියෙන ලෝකෙ තියෙන අකාර්යක්ෂම බිස්නස් එකට ප්‍රාග්ධනය බෙදා හරින්න බාර දෙනවද? එහෙම නැත්නම් අර කාර්යක්ෂම ව්‍යවසායකයාට බාර දෙනවද? ඔච්චරයි උතන තියෙන්නේ. හරි? කෑම වේල් 500ක් දවසකට කන මිනිස්සු නැහැ. ඇඳන් 300ක නිදා ගන්න මිනිස්සු නැහැ. එතකොට මෙතන පැහැදිලි. හරි? සමාජයක් රටක් දියුණු වෙන්න නම් ප්‍රාග්ධනය කාර්යක්ෂම බෙදා හැරීම අවශ්‍යයි. එහෙනම් මේක ආණ්ඩුවට දෙනවද? මේක පුජ්‍යලික ව්‍යවසායකයන්ට දෙනවද? කියන එක අතර ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. පැහැදිලි උත්තරය ඔයා දන්නවා. අකාර්යක්ෂම තැනට දෙනවද? කාර්යක්ෂම තැනට දෙනවද? මොකද මේ හම්බ කරන ඔක්කොම කන්නේ නැහැ. ඒ වගේ අලුත් අලුත් දේවල් බිහි වෙනවා. ගොඩනැගිලි හැදෙනවා. තව ව්‍යාපාර රැකියාවස්ථා නිෂ්පාදිතයන් බිහි වෙනවා. හරි? සේවකීන්ගේ ජීවන මට්ටම වැඩි වෙනවා. හරිද? ඔව් වගේ පද්ධතියක් තියෙන ඉතින් මම මේක විවේචනයක් නෙමෙයි මම තව තොරතුරු ටිකක් ඉදිරිපත් කරේ මේ 1800 ගණන් වල තොරතුරු අරගෙන ඉවර වෙලා කියනකොට මම මේ ලේටස් තොරතුරු ටිකක් අරගෙන දැන් තියෙන තර්ක දැන් මේ 2020 නෙමෙයි 1800 නෙමෙයිනේ 1800 තර්ක දැන්ට හරියන්නේ නැහැ මේ 2020ට තර්ක කරන්න ඉතින් මම මේක ඇත්තටම සතුටුයි මේ වගේ කතාවක් කරපු එක ගැන මේක හොඳයි හොඳ ඕපනින් එකක් මේක ඉතින් මේ කරන්නේ දැන් මගේ කතාවට වැරදි කියලා හිතන කට්ටිය ඉන්නවා මේකට කමෙන්ට් දාන්න මේක හරි කියලා හිතන කට්ටිය ඉන්නවා නම් හිතන්න නැතුව මේක ෂෙයා කරන්න හැමතැනම ෂෙයා කරන් ෂෙයා කරලා මේ මේ අදහස් ඔයා දෙන්න ඔයා මේ අදහස් වලට එකඟ නම් ඔයා මේ අදහස් වල නම් ඉන්නේ හැමතැනම ඔයාගේ Facebook එකේ WhatsApp යාළුවන්ට හැමතැනටම ෂෙයා කරන්න හරි එතකොට channel එක subscribe කරන්න අපි කරන්නේ කොටස් වලින් දෙපර cryptocurrency සහ එතනින් ගියාම මේ ව්‍යාපාර සම්බන්ධ ප්‍රාග්ධනය ගොඩනැගීම සම්බන්ධ දේශන තමයි අපි කරන්නේ ඒ නිසා channel එක subscribe කරන්න bell notification ගහලා තියාගන්න ඔයාලට ගොඩක් දේවල් මේක ඇතුළේ ඉගෙන ගන්න පුළුවන් මූල්‍ය නිදහස ප්‍රාග්ධනය ගොඩනගලා කෝටිපතියෙක් වෙන විදිහ අපිට උගන්වන්න පුළුවන් අපි එහෙම උගන්වලා තියෙනවා උගන්වලා ගොඩ දාපු කට්ටියත් ඉන්නවා ඉතින් ඒක නිසා සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරන හැමෝටම සුබ දවසක් ජය වේවා අහන් ඉදියට